කුසල් මෙන්ඩිස් ගෙන් නැවතත් සුපිරි ආරම්භයක් කෝ අපි දන්නවා දැන් ලෝකේ වටේ T20 ලීග්ස් පැවැත්වෙනවා. ඉතින් සවුත් අප්‍රිකා T20 ලීග් එක තමයි මේ කතා කරන්න හදන්නේ. අපි කතා කරොත් එහෙම ඊ දවස් ඉදිරි තරගයක් පැවැත්වෙනවා පෙට්‍රෝෂියා කැපිටල්ස් කණ්ඩායම සහ MI Cape Town කණ්ඩායම අතර. ඉතින් මේ තරගාවලිය 26 වෙනි තරගයේ සෙන්චුරි වෙනවා තමයි මේ තරගේ පැවැත්වෙනවා. අපි දන්නවා පෙට්‍රෝෂියා කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරනවා ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්. ඉතින් ඔහුට හම්බෙච්ච චාන්ස් දෙකේදී තවත් නරු ප්‍රතිකරණ යෙදුණු අපි දැක්කා ප්‍රවේකාරී ස්ටාර්ට්ස් හෝ රන් දෙන හොඳ ආරම්භයක් ඔහු ලබා දෙනවා. නමුත් ඒක ඔහුට කැපිටලයිස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ තරගෙත් ඒ දේම සිද්ධ වුණා. අපි කතා කරොත් එහෙම ප්‍රථමයෙන් 15-5 MI Cape Town කණ්ඩායමට ලබා ගැනීමට හැකි වන්නේ ලකුණු 159 ප්‍රමාණය 15-19 පන්දු 4ක් අවසානයේදී සිදුවන දෙවියන්ව දිවැඩිම ලකුණු ලාභ විදිය රාශිය ඇන්ටිලියුෂන් ආරම්භ ප්‍රතිකර විදිය පැමිණලා ලකුණු 56 ලබා ගන්න පන්දු 29කින් ඒකම අපි කතා කරොත් එහෙම රෂීඩ් ඛාන් නායක රෂීඩ් ඛාන් ලකුණු 14ක් ලබා ගන්නවා. ජෝර්ජ් ලින්ඩේ සහ ඩේවිඩ් බ්‍රේවිස් බේබී විඩියුලස් මොහොත තුන්දෙනාට ලකුණු 14කින් ලබා ගන්න වගකීම තමයි වෙස්ලි මාෂට ලකුණු 16ක් රැස් ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් පන්දු එම ගැන කතා කරොත් එහෙම ජිමිනීෂම් 14 ලකුණු 26 කඩු 2යි. ඒ වගේම ඇන්ග්‍රි නොචියා 14 ලකුණු 37 කඩු 2යි. ඒ වගේම ඊතන් බූෂ් කඩු 2ක් දවා ගන්නවා ලකුණු 37ක. ඉතින් පෙට්‍රෝෂියා කැපිටල්ස් කණ්ඩායමට හැම වෙලේ ඉලක්කය ලකුණු 160ක්. ඉතින් මේක අර හිතුවට වඩා මේ තරගය ඩීප් ගියා. ගෝන් ඩවුන් ටු ද වයර් කියන අවසාන පන්දු වර දැක්වම අවසාන පන්දු දක්වම මේ තරගයේ ඇදී ගිය අපි කතා කරොත් එමේ ආරම්භ ප්‍රතිකරණ විදිහට කටයුතු කරේ කුසල් මෙන්ඩිස් ෆිලිප් සෝල්ට්. ඉතින් කලින් තරගයේදී විල් ජැක්ස් තමයි ආරම්භ ප්‍රතිකරණ විදිහට කටයුතු කරේ කුසල් මෙන්ඩිස් එක. නමුත් විල් ජැක්ස් දැන් ඩ්‍රොප් කරලා තිනවා ෆිලිප් සෝල්ට් වෙනුවට. ඉතින් මේ ක්‍රීඩකයන් තුන්දෙනා අපි මේ තරගාවලිය පටන් ගන්න කලින් මම කිව්ව එක දෙයක් තමයි මේ ක්‍රීඩකයන් තුන්දෙනා අතර තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ තුන්දෙනා අතර තමයි මේක වටේ කැරකෙන්නේ කියලා මේ තුන්දෙනාගෙන් දෙන්නේ තමයි ප්ලේ කරන්න කියලා. මොකද මුලින් ෆිලිප් සෝල්ට් සහ විල් ජැක්ස් තමයි ආරම්භ ප්‍රතිකරණ විදිහට කටයුතු කරේ. අපි දැක්කා ෆිලිප් සෝට් එකේ ඔක්ලබන එක තරගේ වීරය වෙන්න එකම විල් ජැක්ස් එක තරගේ වීරය වුණා. ඉතින් ඒ වගේ වෙලාවක ඒගොල්ලෝ ඒ ඔපනින් කම්බිනේෂන් එක කන්ටිනියු කරා. ඊට පස්සේ අපි දැක්ක විල් ජැක්ස් සහ කුසල් මෙන්ඩිස් ආරම්භ ප්‍රතිකරණ දෙක කටයුතු කරනවා. ෆිලිප් සෝට් එළියෙන් තියෙන දැන් ඔවුන් කරලා තියෙන ෆිලිප් සෝට් නැවත කණ්ඩායම ගෙනත් තියෙනවා. ෆිලිප් සෝට් සහ කුසල් මෙන්ඩිස් තමයි ආරම්භ ප්‍රතිකරණ විදිහට කටයුතු කරන්නේ. ඉතින් කුසල් මෙන්ඩිස්ට හැකියාවක් ලැබුණා හොඳ ස්ටාර්ට් එකක් ලබා ගන්න. ඉතින් මේක තමයි අවශ්‍යම දේ. මොකද ආරම්භ ප්‍රතිකරණ විදිහට අපි ගොඩක් කතා කරා මේ ස්ටාර්ට් එක ගැන. අර හොඳ ස්ට්‍රයික් රේට් එකක් තියාගෙන පිටිකරණයේ දෙන්න ඕනේ. ඉතින් මේ හේතුව තමයි ගොඩක් මේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව පික් වෙන්නේ නැත්තේ IPL වගේ ලීග්ස් වලට. මොකද අපේ ස්ට්‍රයික් රේට් එක අපි දන්නවා රතුන් නිසංක ඔව් රෑන්කින්ග්ස් වල top 10 වල ඉන්නවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් ෆ්‍රැන්චයිස් ලීග්ස් තමයි නැෂනල් ක්‍රිකට් එක නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ ෆ්‍රැන්චයිස් ලීග්. ඒතර ෆ්‍රැන්චයිස් ලීග්ස් වලට යද්දී මේ ෆ්‍රැන්චයිස් ඕනර්ස්ට ඕනි ගොඩක් ප්‍රවේකාර විදිහට පිටිකරණයේ දෙන පිටිකරු හොඳ ආරම්භයක් ලබා ගන්න. පිටිකරුවන් ගොඩක් ගන්න ස්ට්‍රයික් රේට් එක 140ට වඩා උඩ තියෙන පිටිකරුවන්. ඉතින් මේ තරගය ගැන කතා කරත් එහෙම කුසල් මෙන්ඩිස් තාමත් හොඳ ආරම්භයක් ලබා ගන්නවා. පළවෙනි පන්දු වාරයේම උට හැකියාවක් ලැබෙනවා ලකුණු 14ක් රැස් ගන්න පන්දු 5කින්. ඊට පස්සේ අපි දැක්කා කගිසෝ රබාඩට කොහොමද පිටිකරණයේ දෙන්නේ කියලා. අර ඔහුගේ අර ක්ලාසි ඩ්‍රයිව්ස් අපි දැක්කා හොඳට ක්ලාසි ඩ්‍රයිව්ස් එකේ එකම 106 එකක් තනි අතින් ඔහු 6 පාරක් එල්ල කරා රබාඩට. ඒකම මේ පන්දු වාරයේදී තවත් ලස්සන 4 පාරක් ඔහු එල්ල කරා අවුට්සයිඩ් දි ඔස්ටම් බාප පන්දුකට. ඉතාමත් හොඳට පිටිකරණය දෙනවා. අපිට තේරුණා ඔහු හොඳ ග්‍රූව් එකකට එනවා කියලා. මොකද ඔහු ලකුණු 31ක් පන්දු 18ක් තුල ලබාගෙන තිබුණා. ඉතින් ඉතාමත් හොඳ ස්ට්‍රයික් රේට් එක මේන්ටේන් කරගෙන ගියා. ඊට පස්සේ අපි දැක්කා ජෙන්සන්ටත් 4 පාරක් එල්ල කරනවා. ඉතින් කුසල් වෙන්ඩිස් ඔහු අවසරවන්ත විදිහට දැවි ගියා. ඉතාමත් හොඳ පන්දු සෑම් කරන්ගෙන් මදනේ අර අන්ප්ලේබල් ඩිලිවරි එකක්. ඉතින් ඒක අර කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ අර වැටිච්ච හොඳම පන්දුවක්. ඉතින් ඔහුට කරන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද සෑම් කරන හොඳ රිදම් එකේ හිටියා. ඒ පන්දු වාරයේ කඩු දෙකක් දවාගෙන තිබ්බ. ඉතින් කුසල් මෙන්ඩිස් හැකියාවක් ලැබුණා ලකුණු 39ක් ලබා ගන්න පන්දු 25කින් 4 පාර 7ක් සහ 1 6 පාරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. ඉතින් මේ ලකුණු 39ෙම අපි කතා කරත් එම ඔහුට හැකියාවක් ලැබුණා 34ක්ම බවුන්ඩරි ශ්‍රේණිය ලබා ගන්න. ඉතින් හොඳ ස්ට්‍රයික් රේට් එක 156යි. ඒ වගේම රයිඩර් රිසෝට් හැකියාවක් ලැබුණා ලකුණු 40ක් ලබා ගන්න පන්දු 19කින් 4-5 3ක් සහ 6-5 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. ඉතින් ඒ වගේම තමයි සෙනර මුත්තසාමි ලකුණු 25ක් ලබා ගත්තා. ඉතින් මේ තරගයේ පෙට්‍රෝෂියා කැපිටල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරේ අවසාන පන්දුවේදී. අන්න එක තමයි විශේෂම දේ. මොකද හොඳ ත්‍රිලින් මැච් එකක් මේක. අවසානයේ දක්වා ඇදී ගියා. අවසාන පන්දුවට එක ලකුණු දෙකක් ජයග්‍රහණය කරන් තිබ්බා. කොහොමරි ජොස් ලිටල් ටැකයක් ලැබුණා මේ ලකුණු දෙක ලබා ගන්න. ඉතින් හොඳ තරගයක්. ඒ වගේම තමයි හොඳ පිටිකරණයක දුනා කුසල් මෙන්ඩිස්. මොකද මේ දේ තමයි වෙන්න ඕනේ අපේ ආරම්භ පිටිකරුවන්ගේ. මොකද
මාර කිව්වා කරුණු කිව්වා මේ වගේ ලීග්ස් ක්‍රීඩා කරනවා කියලා කියන්නේ ඒ කන්ඩිෂන්ස් වල ක්‍රීඩා ගිහිලා ක්‍රීඩා කරනවා කියලා කියන්නේ අපිට ගොඩක් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එනවා. ඉතින් අර ඒ කන්ට්‍රීස් එකයක් දැන් අපි දන්නවා අපිට ගොඩක් වෙලාවට මේ න්යූසීලන්ඩ් සවුත් අප්‍රිකා වගේ පිචස් වල ක්‍රීඩා කරද්දී ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ක්‍රීඩකයන් මේ වගේ ලීග්ස් ක්‍රීඩා කරනවා කියලා කියන්නේ මේ අපි දන්නවා මේක සවුත් අප්‍රිකා ලීග්ගේ පැවැත්වෙන පළවෙනි පාර්ට්. ඉතින් ඒ වගේ වෙලාවක කුසමෙන් තත්ත්වයක් හම්බයක් දින පෙට්‍රෝෂියා කැපිටල්ස් කණ්ඩායම, ඒ කියන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හිමිකරුවම තමයි පෙට්‍රෝෂියා කැපිටල්ස් කණ්ඩායම හිමිකරගෙන තියෙන. ඉතින් අනිවාර්යෙන්ම අර IPL වගේ බිග ස්ටේජ් එකට එද්දි මේගොල්ලෝ කන්සිඩර් වෙනවා. මොකද මෙයා ඕල්රෙඩි ඒගොල්ලන්ගේම ෆ්‍රැන්චයිස් එකේ ඒගොල්ලන්ගේම ඕනර්ෂිප් එකේ ඉන්න ක්‍රීඩකයෙක් හින්දා ඉතින් අවසරන දිදර මේ පාර IPL එකේ කුසමෙන් සිලෙක්ට් වුණා. මොකද අපේ ප්ලේයර්ස්ලාගෙන් ඔබට හයිලි තිබ්බේ කුසල් මෙන්ඩිස් දසුන් ශානක. ඉතින් අවාසනාවන්ත විදිහට මොකද අපේ න්ියුසිලන්ඩ් 2 එක වැටලා තිනවා ටෙස්ට් මැච් ODI සහ T20 මේ හැමදේම තියෙනවා. ඉතින් පූර්ණ තරගාවලියක් එකත් එක්ක මේ අවෙලබිලිටි එකත් එක්ක තමයි ගොඩක් ප්‍රශ්න වුණේ. ඉතින් කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයන්ව සිලෙක්ට් වුනේ නැති වුනේ, දසුන් ශානක වගේ ක්‍රීඩකයන්ව සිලෙක්ට් වෙන්නේ නැති වුනේ අන්න ඒ හේතුව නිසා. ඉතින් ඉතාමත් සයිග්‍රේට් එකව මේන්ටේන් කරන් තිනවා අවශ්‍ය මොහොතේදී හොඳ ස්ටාර්ට්ස් ලබා දෙනවා. අපි දැක්ක කලින් තරග දෙකෙත් මේ විදිහම තමයි හොඳ ස්ටාර්ට්ස් ලබා දුන්නා, කැපිටලයිස් කරගන්න බැරි වුණා. මෙතනත් ඒ වගේ තමයි. මොකද ඔහු දැවී ගිය ගොඩක් වෙලාවට එක්කෝ ෆීල්ඩ් එකේ බ්‍රිලියන්ස් එකක් නිසා මේ ෆීල්ඩර්ස් උඩුපන්දු රක ගන්න විදිය ඉතාමත් විශිෂ්ට උඩුපන්දුක් අපි දැක්ක ඔහු එකපාරක් දවා ගන්න ලබා ගත්තා. ඒ වගේම තමයි තව පාරක් පොඩක් කන්ට්‍රවර්ෂල් උඩුපන්දුවක් ඒක අපි දැක්ක නිකන් එක ඇංගල් එකකින් බෝල අල්ලපු ෆීල්ඩ් එකේ කකුල කලිසම පොඩ්ඩක් බවුන්ඩරි රෝප් එකේ වදිනා වගේ. නමුත් අවසානයේදී එතනත් අවුට් කියලා දුන්නා. ඉතින් ඒ වගේම තමයි මෙතනත් ඉතාමත් හොඳ බෝලයක්. ඔහුගේ වැරද්දක් නැහැ, ඒක අන්ප්ලේබල් ඩෙලිවරි එකක්, කරන්න දෙයක් නැහැ. ඉතින් අවසානයේදී ඔහු දෙවී ගියා. ඉතින් හොඳ ස්ටාර්ට්ස් අරගෙන දීලා තියෙනවා. ඒකම තමයි අපි පොඩ්ඩක් ඇනලයිස් කරොත් අපි දැක්ක දෙයක් තමයි මෙයා හොඳට මේ ක්‍රීස් එක යූස් කරන අර ක්‍රීස් එකේ ඩෙප්ත් එක ඉතාමත් හොඳට යූස් කරන. අපි දැක්ක රබාඩ වගේ පන්දිවන්නන්ට, දැන් අපි කතා කරන්නේ රබාඩ වගේ වර්ල්ඩ් ක්ලාස් පන්දිවන්නන්ට සවුත් අප්‍රිකන් කන්ඩිෂන්ස් වල ඉතාමත් හොඳට පහර දුන්නා කියලා කියන්නේ. ඒක මම හිතන්නේ ඔහු ඔහුගේ ගේම් එක පොඩ්ඩක් අප් කරගෙන තිනවා. ඉතින් අපි දැක්ක අර එයා කොහොමද ක්‍රීස් එක යූස් කරේ කියලා. ගොඩක් ලාට ගෝයින් ඉන් ඩීප්. ඉතින් අපි කිව්වා ගොඩක් ඩීප් යනවා කියලා කියන්නේ ක්‍රීස් එකේ පිටිපස්සේ ගොඩක් ඩීප් යනවා කියලා කියන්නේ මේ බෝලයක් වැටෙනකොට ඕනෑම ලෙන්ත් එක බෝලයක් යාට පුළුවන් වෙනවා එක ගුඩ් ලෙන්ත් එකට හරව ගන්න. ඉතින් ෆුල් ලෙන්ත් එකට හරවගෙන තමයි ඔබට ඉතින් පහරක් එල ගන්න ලේසි. ඉතින් යෝක ලෙන්ත් එකේ වැට පන්දුවක් ගොඩක් වෙලාවට මෙයා පිටිපස්සට ගියා කියලා කියන්නේ මෙයාට ඒ ලෙන්ත් එක කොහේ පිච්චුනාද රිගාඩ්ලස් ඔෆ් ද පිච් බෑද බෝල් පිච් ඒක පුළුවන් එයාට ඒක හරව ගන්න හොඳ ලෙන්ත් එකට. ඉතින් එයාට අවශ්‍ය විදිහට ප්‍රතිකරණයදී අපි දැක්කා තනියෙන් 6 පාරක් එල්ල කරනවා රබාඩට විරුද්ධව. ඒ වගේම ලස්සන ක්ලාසේ 4 පාරවල් ටිකක් අහු වෙල්ල කරා. ඉතින් ඔව් හොඳ ප්‍රොස්පෙක්ට් එකක් මේ වගේ ලීග්ස් වල ක්‍රීඩා කරනවා කියලා කියන මාර කිව්වා වගේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන් හොඳ ඔපචුනිටි එකක්. ඉතින් මේක තමයි මේ තරගයේ විස්තරය. අපි දන්නවා ජොනාස්බර්ග් සුවකින් ස්කන්ඩාම ඉන්නවා මහේස් තීක්ෂණ. ඉතින් ඔවුන් ක්‍රීඩා කරපු තරගයේ අවසාන දින රැස්තට සේදිලා ගියා, කිසිම තීරණයක් ගත්තේ නැහැ. ඒකම තමයි අකිල දනංජය සහ දේශන මෝෂන්ගේ ඉන්න. නමුත් දේශන මෝෂන්ගේ ඉන්ජෙඩ්ලා ඉන්නවා. අකිල දනංජයට දැන් කණ්ඩායමේ ස්ථානයක් හිමි වෙලා නැහැ. ඉතින් බලන් ඉමු ඉස්සරහට මොන වගේ දේවල් වෙයිද කියලා. කුසල් මෙන්ඩිස්ගේ මේ චේන්ජ් එක අපි අර චරිත අසලංක ගැන කතා කරා. මේ විදිහටම ඩුබායි ගිහිල්ලා කොහොමද ඔහු ඉන්ටර්නැෂනල් ඉන්ටර්නෙට් ලීග් එකේ මේ ක්‍රීස් එක යූස් කරලා ඉතකනේ දෙන්නේ කියලා ගොඩක් ඩීප් ගිහිල්ලා. ඒ වගේම තමයි කුසල් මිනිස්සු මෙතන. ඉතින් බලන් ඉමු ඉස්සරහට ඉදිරි තරඟවලදී මොන විදිහට අපි ප්ලේස් අප් පර්ෆෝම් කරයිද කියලා.